සුබෝදෑසනක් කියයාලුවන. අද ඔගොල් එකතුලායින්නේ විවිධට YouTube චැනල එකත් එක්කයි. අද අපි පොඩි වෙනසකටත් එක්ක අපි හදමු පොඩි කෑමක්. ඒක ටිකක් රහයි. හැබැයි පොඩි වියදමෙන් ඉක්මනට අපිට හදාගන්න පුළුවන්. ඒක හදන්න මාත් එක්ක අද එකතු වෙන්නේ මගේ නැන්දයි මායි හදන එක. හරි, දැන් අපි බලමු ඒක හදන්නේ කොහොමද කියලා. මෙන්න මේ තියෙන්නේ අපිට ඕන කරන දේවල්. මේ තියෙන්නේ තනි බිත්තරයක්. ඒ බිත්තරේ අපි හොඳට කලවම් කරගෙනයි තියෙන්නේ. මේ සීනි ග්‍රෑම් 150යි. සීනි ග්‍රෑම් 150 අපිට සුදු ඕ රතු සීනි කැමතියකින් ගන්න පුළුවන්. මේ තියෙන්නේ පාම් පිටි අපිට පාම් පිටි ග්‍රෑම් 150යි. ඒ කියන්නේ පාම් පිටි ග්‍රෑම් 150යි කියන්නේ සීනි ගන්නටම අපි පාම් පිටිත් ගන්නවා. අපිට මේකට තව ඕනේ බේකින් පවුඩර් ඕනේ. එතකොට චොක්ලට් පවුඩර්, එතකොට මයිලෝ, නෙස්කැෆේ වගේ දේවල් නම් ඕගොල්ලන් කැමති නම් විතරක් ගන්න පුළුවන්. ඒකෙන් තවත් රහ වැඩි වෙනවා. අපි හදන්න යන ගේ. මං අද ඕගොල්ලන්ට කිව්වේ නෑනේ මම හදන්න යන්නේ මොකද්ද කියලා. අපි අද හදන්න යන්නේ අවල් මුකුත් බටර් නැති, බටර් ඒව නැති රහම රහ චොක්ලට් කේක් එක. අපි දැන් නැන්දත් එක්ක ඒක හදමු. ඔන්න දැන් අපි මේ පිටියකට ලුණු තේ හැඳි කාලයි බේකින් පවුඩර් 1/3 කාලයි කුයි දාගෙන මේ පිටියක හොඳට කවලම් කරගන්නවා. එතකොට අපි දැන් බලමු, අපි දැන් මේ පිටියක හොඳින් කලවම් කරගෙන කරගත්තාට පස්සේ අපි ඊළඟට හදාගමු අපේ සීනියක. දැන් අපි පෑන් එකක් ක්ලිපෙන් තියාගෙන, ඒ කියන්නේ ගින්දර ඔන් කරන්නේ නැතුව තාම, සීනි මේසැඳි 3ක් විතර දාගමු මේකට අපි. සීනි මේසැඳි 3ක් විතර දාගෙන ඊට පස්සේ අපි වතුරකට දැන් උණු වෙනවා මේ සීනි එක අපි ලීපය උඩින් තියා පෑන් එකට දාගෙන දාගන්නකොට අපි දැන් අපේ ඉතුරු ටික හදන විදිය අපි බලමු. හරි, දැන් අපි අපේ ලිප ඔන් කරගන්නවා. ලිප ඔන් කරගෙන අපි අපේ ගින්දර තියාගන්න ඕනේ හරිම අඩු මට්ටමට. ඒ කියන්නේ මෙන්න මේ ගානට වගේ. අපි ගින්දර තියාගෙන අපි මේ සීනි ටික මුකුත්ම කියන්නේ කූරු ගාගා වතුර මුකුත් දාන්න නැතුව ලිපේ ඔහොමම එක දිගට තියාගෙන ඉන්නවා. ඒ කියන්නේ සීනි ටික නිකන් පාට වේගෙන එනකොට වගේ, නිකන් දිය වේගෙන වගේ එනකන් විතර මේක අපි දාගෙන ඉන්නවා. එතකන් අපි ටිකක් වෙලා ඉඳලා අපි ඉතුරු ටික හදන විදිය ඉක්මනින් බලමු. ඔන්න අපි දැන් හැඳ හැදි නොගා වාජනෙම්ම මෙහෙම ටිකක් හොලවමු. දැන් මේක හොලවන්නේ නැත්තේ, එතකොට දැන් අපි මේකට වතුර දාලා නැහැනේ. එතකොට අපි මේක දිය වෙනකම්ම තියන්නේ. ඊට පස්සේ අපි අර උණු කරගත්ත වතුරගෙන මොකද්ද කරන්න කියලා අපි දැන් ඊළඟට කියන්න. ඔන්න දැන් අපේ සීනි එක තියෙන්නේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ අඩි අල්ලල වගේ තියෙන්නේ දැන් මේකේ. නිකන් අර කැරමල් සුවඳ එනකොට වගේ තමයි. තව ටිකක් කළා මේක තියාගන්න ඕනේ අපි ලිපේ. අපි ඉතුරු ඒවා ටික තව ටිකකින් බලමු. ඔන්න දැන් අපේ සීනි එක දිය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කැරමල් වෙන්න දෙන්නේ නැතුව අපි දැන් මේ සීනි එක දිය කරගෙන තියෙනවා. කියන්නේ පාට වෙනස් කරගෙන. දැන් මේ වෙලාවෙත් තමයි අපි අර උණු කරගත්ත වතුර එක දාන්න ඕනේ. ඒ කියන්නේ නටවගත්ත වතුර එක අපි මේ වෙලාවෙත් තමයි මේ සීනි එකට දාගන්නවා. අන්න එන්නේ ඒ විදිහට අපි දැන් දාගන්නවා වතුර ටික. ඊට පස්සේ අපි මේ වගේ කූරක් හරි හැන්දක් හරි අරගෙන හොඳට කූරු ගා ගන්න ඕනේ. දැන් අපි මේ විදිහට දැන් අපි දැන් මේකේ ලිප ඒ ගන්නටම තියාගෙන අර වතුර ටික දැම්මා. දැන් දාගෙන ඒක හොඳට කූරු ගාගත්තා. දැන් අපි කරන්නේ ඒ වතුර ටිකටම අපි අර ඉස්සෙල්ල ගත්ත අර පාම් පිටි ග්‍රෑම් 150යි ඉතුරු වෙච්ච ඒවා ටික සීනි ඔක්කොම ටික දාලා ආයෙ කලවම් කරනවා. හරි, දැන් අපි ඉතුරු ටික අපේ කේක් එකේ වැඩ ටික බලමු. දැන් අපි අර දාගත්ත සීනි ටික හොඳින් කූරු ගාගෙන දිය වෙනකම් තියලා අපි මේකේ දිය වුණාට පස්සේ ලිපෙන් බාගෙන ලිප ඕෆ් කරගන්නවා. ඒ කියන්නේ ලිප ඕෆ් කරගෙන අපි මේක හොඳට නිවෙන්න දිනනවා. ඊට පස්සේ අපි ඉතුරු ටික අපේ බලමු. දැන් මේකේ සීනි හොඳටම දිය වෙලා තියෙන්නේ. අපි මේකේ ලිප දැන් ඕෆ් කරලා
ඉක්මනින් අපි බාලා නිමෙන්න තියමු. දැන් අපි අපි අර කලින් බේකින් පවුඩරුයි ලුණුයි දාලා හදා මිශ්‍ර කරගත්තර පිටිය ගත් තිබුණේ. ඒ පිටියකට අපි දැන් කොකෝවා පවුඩර් අපි මේ සැඳි දෙකක් විතර දාගමු. ඒකටම අපි දාගන්නවා මයිලෝනි මේ සැහැන්දා. එන මයිලෝ කුඩු. කියන්නේ අර පැකට් එකක්ම ඕනේ නැහැ අපිට ඒකට. මේ සැහැන්දක් විතර තිබ්බොත් ඇති. නැත්තම් මයිලෝ නැතත් කමන්නේ. අපි මේ රසය වැඩි කරගන්න තමයි මේක කරන්නේ. අපි ඊළඟට දාගන්න තවත් රසය වැඩි කරගන්න නෙස්කැෆේ පැකට් එකක්. නෙස්කැෆේ පැකට් එක කියන්නේ නෙස්කැෆේ ඔක්කොම ටික දාන නෙස්කැෆේ පැකට් එකේ. දැන් ඔන්න අපේ අර දාගත්ත අමුද්‍රව්‍යත් එක්ක අපි මේක හොඳට කලවම් කරගන්නවා. මට පොඩි දෙයක් කියන්න අමතු වුණා. අද මයිනෙන්දයි කේක් එක හදනවා බලාගෙන අපේ බාප්පගේ නංගි. බාප්පගේ නංගි කියන්නේ බාප්පගේ දුව. බාප්පගේ දුව අපිත් එක්කම කේක් එකක් හදන්න එකතු වෙලා ඉන්නවා. ඒ කියන්නේ අපේ එක බලාගෙනම එයත් කේක් එකක් හදනවා. දැන් යා ඒක කූරු ගානවා. දැන් අපි අපේ කේක් එකක් දැන් නැන්ද දැන් මේ කූරු ගන්න ගමන් ඉන්නේ. දැන් නංගිත් ඒ අස්සෙන් කූරු ගානවා. දැන් ඔන්න අපි ඉතුරු ටික දැන් අපි ඉතුරු ටික තව ටිකකින් බලමු. දැන් අපි මං අර කිව්වේ කලින් අර දාගත්ත කියලා අර බිත්තරය. ඒ බිත්තරය වෙනම බෝල් එකකට දාගන්නවා. වෙනම බෝල් එකකට දාගෙන අපි අද අපේ මේක වික්ස් එකෙන් තමයි කලවම් කරන්නේ. අපි දැන් ඒකටම දාගන්නවා තෙල්. තෙල් මේස හැදි එකක් විතර තමයි දාගන්නේ තෙල්. එකක් දෙකක් වගේ දාගන්නවා තෙල්. එතකොට දැන් අපි දැන් ඒ බටර් වෙනුවට තමයි තෙල් දාගන්නේ. මොකද මේක බටර්ලස් කේක් එකක් හින්දා. මට කියන්න බැරුව ගියා කලින්. අපි දැන් මේ හදාගත්ත පාන් පිටියක මම දෙපාරක් විතර පෙරේ හලලයි ගත්තේ. ඒ කියන්නේ හොඳට කලවම් වෙන්න ඕනේ හින්දා දැන් මේක හලලයි තියෙන්නේ. දැන් මේ විදිහට ආයෙත් සැරයක් අර මික්ස් එකෙන් හොඳට මික්ස් කරගන්නවා බිත්තරේ අර පොල් තෙල් එක්ක. පොල් තෙල් නැත්තම් ඔයගලට වෙජිටබල් ඔයිල් නැත්තම් වෙජිටබල් ඔයිල් ඒ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. හරි, මට දැන් ටිකක් වැරදුනා. අපි මේකට ගන්නේ පොල් තෙල් නෙමෙයි. ඔලිව් ඔයිල් හරි වෙජිටබල් ඔයිල් හරි සෝයා ඔයිල් හරි. අපි අද අරන් තියෙන්නේ සෝයා ඔයිල්. ඒ කියන්නේ සෝයා ඔයිල් තමයි අද අපි මේකට අරගන්නේ. ඕගොල්ලන්ට සෝයා ඔයිල් නැත්නම් කමක් නැහැ. වෙජිටබල් ඔයිල් හරි ඔලිව් ඔයිල් හරි කැමති දෙයක් ගන්න පුළුවන්. දැන් අපි අර අපි හදාගත්ත බිත්තර මිශ්‍රණයට වැනිලා දේහන්දුකුත් දාගන්නවා. හරි, දැන් අපේ බිත්තර එකට අපි අර උණු කරගත්ත පැණියක දාගන්නවා. ඒකෙන් අපි ටිකක් ඉතුරු කරගන්නවා. ඒ මොකටද දන්නවද? දැන් අපේ පැණි වලින් අපි දැන් කේක් එක බේක් කරලා ඉවර වුණාට පස්සේ අපේ කේක් එකේ රහ වැඩි කරගන්න මේ පැණි එක අපි ටිකක් උඩින් දානවා. පැණි ටිකක් උඩින් දානවා කේක් එකට. අපි ටිකක් මේස හැන්දක් වගේ ප්‍රමාණයක්, මේස හැන්දක් දෙකක් ප්‍රමාණයක් ඉතුරු කරගන්නවා. දැන් ඒ අතරේ බිත්තරයකට වැනිලායි සීනි පැණි එකයි දාලා හොඳට කලවම් කරගන්නවා. දැන් අපි අර කලින් අර පිටි මිශ්‍රණයක් තිබුණේ. ඒකෙන් හැඳ වගේ අපි අර බිත්තර මිශ්‍රණයට දාලා ටික හොඳට කලවම් කරගන්නවා. අපි එක ටික දාගමු. ටික දදා ටික කවලම් කරගමු. දැන් අපි අර හදාගත්ත මිශ්‍රණයට දැන් අපේ පදම
පදම හරියාගෙන එනකොටම දැන් අපිට මේකට අපි ගෙදර තියෙන ඔය මොන හරි ෆ්‍රෙෂ් මිල්ක් ඇරෙන්න වෙන ඕන කිරි එකක් අපිට දාගන්න පුළුවන්. කියන පිටි කිරි. ෆ්‍රෙෂ් මිල්කුත් අපිට දාගන්න පුළුවන් මේකට. ඒ කියන්නේ පිටි කිරි හරි ෆ්‍රෙෂ් මිල්ක් හරි මේ දෙකේ එකක් අපිට දාගන්න පුළුවන්. දාගෙන අපි මේ ආකාරයට මේක හොඳින් කුරුගා ගන්නවා. අපි දැන් මේ වෙන කේක් එක පුච්චන්න අපි භාජනයක් අරගෙන ඒ භාජනයට තෙල් හෝ බටර් ටිකක් දාගෙන මේ විදිහට හොඳට දාගන්න. හොඳට අර තෙල් මෙව කර බ්‍රෂ් එකෙන් අතුල්ල ගන්න. නැත්තම් ඕගලන්ට පුළුවන් තෙල් හෝ බටර් නැත්තම් පාක්මන් කොලයක් නැත්තම් ඔයිල් පේපරයක් මේ ගාන්ට වගේම කපලා මේකට දාගන්න. දැන් අපි මේ තෙල් ගාගත් එක උඩින් පාම් පිටි ටිකක් දානවා. පාම් පිටි දානවා මේ තෙල් ගාගත් එක උඩින්. අපි මේ උඩින් දැන් පාම් පිටි ටිකක් දාගෙන මේ විදිහට පාම් පිටි ටික අර භාජනයේ හැමතැනටම යවා ගන්නවා. යවා ගන්නවා දැන්. අද අපි මේක හදාගන්නේ රයිස් කුකර් එකේ. අපි අද මේක ලිපේ හදාගන්න ලිපේ හදාගන්නත් පුළුවන් මේක. අපි ලේසියට තමයි මේක රයිස් කුකර් එකේ හදාගන්නේ. අපි රයිස් කුකර් එකට වතුර දාලා අපි දැන් ස්ටීම් කරගන්න නිසා වතුර දාලා නටන ගන් ටිකක් තියාගමු. එතකන් අපේ මේ අපි හදාගත්ත භාජනේ ඒ විදිහටම එහෙමම තියාගෙන අපි රයිස් කුකර් එකේ වතුර එක නටනකන් අපි අපේ කේක් එකේ ඉතුරු වැඩ ටික කරමු. මේ විදිහට අපි අපේ භාජනයට අපේ අර කේක් මිශ්‍රණය දැන් දාගමු. අපි දැන් අපේ අර කේක් මිශ්‍රණය අපේ අර හදාගත්ත භාජනයට දැන් දාගත්තා. අපිට දැන් තියෙන්නේ මේක ස්ටීම් කරගන්න. අපි මේ විදිහට අපි අර කේක් මිශ්‍රණය ටිකක් පොළොවට ගහගමු. මොකද දන්නවද දැන් මේක ඇතුලේ තියෙන වෝටර් බබල්ස් ටික එළියට යන්න ඕනි හින්දා අපි දැන් මේක මෙහෙම කරන්නේ. දැන් අපි මේ විදිහට අපි අර හදාගත්ත කේක් එකේ මේක දාගෙන අපි මේක ඇතුලේ විනාඩි 20ක් තියාගමු. ඊට පස්සේ අපි කේක් එකේ රසවලු. අපි අපේ කේක් එක විනාඩි 20කට පස්සේ දැන් බාගත්තා. අපි දැන් මේ අපේ කේක් එකට උඩින් සුගර් සිරප් එක දාගන්නයි යන්නේ. අපි මේ විදිහට අපි අපේ කේක් එක කැලි වලට කපා ගත්තා. අපි අපේ කේක් එකට දැන් අපේ සුගර් සිරප් එක දාගමු. අපේ කේක් එක අපි දැන් හදාගෙන ඉවරයි. මම ඒක කැලි වල දැන් කපලා සුගර් සිරප් එක දාලා තියෙන්නේ. අපි දැන් රසත් බැලුවා. හොඳ රසක් තියෙනවා ඒකේ. එහෙනම් ඔයගොල්ලෝ හදලා බලලා හොඳයි නම් කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාගෙන යන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟට එන හොඳ හොඳ වීඩියෝ ටික බලන්න මාව ඉක්මනින් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ඔබ සැමට සුබ දවසක්. මම ගිහින් එන්න මේ විවිධ වැඩ.